this mountain now, so we'll come. සිද්ධ කරන ලබන මහා පුණ්‍ය කටයුත්තේ ආරම්භක අවස්ථාවයි ආරම්භක දිනයේ අදට ඉදිරිය තියෙන්නේ. පින්කම් මාලාවේ ආරම්භක දවස හැටියට දැන් පින්වත් ඔබලා සෑම දිනම මේ සැදී පැහැදිලා සිටින්නේ ධර්ම ශ්‍රවණය කිරීමටයි. මේ කාලේ පුරාම පින්වත් ඔබගේ ජීවිත පිරින් පරිපූර්ණේ කර ගැනීම පිරින් පෝෂිත කරමින් ජීවිතේ ගතවන්නට යුතුයනා ගත වෙලා ධර්මයේ කෙනෙක් තමන්ගේ සිතින් කයින් වචනින් ඒ වගේම පූර්ණ මුචන අපර කියන තුන් සිතින්ම ඔබයන් මේ කාලය තුල කටයුතු සිද්ධ කරපු ආකාරය අපි දුටුවා. මම හිතනවා පින්වන්ත බුද්ධිමත් වූයන්ගේ මනස ජීවිතය ධර්මයෙන් මනස පෝෂිත වෙච්ච කාල පරිච්ඡේදයක් හැටට පත්වන්නට ඇති. එසේනම් මම විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ අද මේ පින්වන්ත ඔබලාට ජීවිතය පිළිබඳව යහපත සලසා ගන්නටත් ඒ වගේම ජීවිතය නැමැති මේ රතේ පදවාගෙන යන ආකාරය පිළිබඳවත් කාරණා හතරකින් යුක්ත දහම් කරුණු ඉදිරිපත් කරන්න. මාකි ගාථා ධර්මයේ අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ චක්ක කියන සූත්‍රයේ සඳහන් කරන දෙච්ච ගාථාවක් මා සඳහන් කරේ. ඒ ගාථාවෙන් අපිට සරලව උගන්වනවා අපේ ජීවිතයක් හරියට රතියක් වගේ. රතියක් කියලා කියන්නේ ටයර් හතරක් උඩ ඉන්න තියෙන හරියට චැසියකින් යුක්ත සකස් වෙච්ච
රතය වාහනයට අපි කියන රතය කියලා. අපේ ජීවිතයත් අර ටයර් හතරක් වගේ. ඇයි? ජීවිතය වත්තම අපිට අවුරුද්දකට ලැබෙනවා දින 365. මේ 65 අපි බැලුවොත් අපේ ජීවිතේ වැඩිපුරම ගත වෙන්නේ කොතනද කියලා බැලුවොත් රතය උඩ ටයර් හතර උඩ. එච්චරක් විතරක් නෙවෙයි. මේ ටයර් හතර උඩ ගත වෙන ජීවිතය තව කොටසක් අපි ඔෆිස් එක තුල නැත්නම් සේවා ස්ථානය තුල. එහෙමනම් ටයරය කියන එක බොහොමත්ම වේගෙන් ගිවිලන. එහෙමනම් මේ ටයර් හතරක් උඩ ඉන්න උඩ තියෙන මේ චැසිය විතරක් නෙවෙයි මේ චැසිය තුල අන්තර්ගත වෙලා තිබෙනවා රටේ තුල අන්තර්ගත වෙලා තිබෙනවා විවිධ විදිහේ මෙවලම්. ඒකට අපි කියනවා මෙවලම් කියලා කියන්නේ විවිධ අනමුරිච්චි ඒ වගේම විවිධ විදිහේ අංගෝපාංග වලින් තමයි රටේ කියන්නේ සකස් වෙලා තියෙන්නේ. අපිට හඳුනා ගන්න පුළුවන් මේ රටේ මේ මේ කොටස් මේ මේවල් දැන් ගෙවිලා කියලා. නමුත් මිනිස්යා නැමැති පුජ්‍යලයාගේ මේ අභ්‍යන්තරී කර්මයේ සහ බාහිරින් තියනව මෙන්න මේ ගෙවි යන පටක විතරක්ම නෙවෙයි අස්ති ඒ වගේම විවිධ යට සම්මස්නාර ඇට මිදුළු මේ දේවල් අපි එන්නෙන්න අපි ගෙවිල යනවා. නමුත් මේ අපි හඳුනාගෙන තමයි අපි ඉන්නේ. හඳුනාගෙන හිටියට අර රතේ තියනව අංගෝපාංග ගෙවිල යනකොට දාන්න පුළුවන් වුණත් අපේ ශාරීරියේ තියෙන කොටස් ගෙවිල ගියාම දාන්න පුළුවන් කමක් නැහැ. ඒ කොටස් අපි එකතු කළා අපේ හරියාකාරව ඒවා නියම විදියට සකස් වෙන්නේ නැහැ. ඉතින් එනිසා අපි බලනවා මොනවද මේ අපේ ජීවිතයත් හරියට මේ ටයර් හතරක් උඩ තියෙන රතයක් වගේ කියලා කියන මොනවද මේ ටයර් හතර කියලා අපි දැන් ඉගෙන ගන්නවා. මොනවද ටයර් හතර? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පළවෙනි ටයර් එක තමයි පති රූපදේශ වාසෝච සුදුසු ප්‍රදේශයක වාසය කිරීම පළවෙනි ටයර් එක ඇති හඳුනනවා. එතකොට පින්වත් ඔබලා මේ වාසය කරන්නේ සුදුසු ප්‍රදේශයකයි. සුදුසු ප්‍රදේශයක කියලා කියන්නේ අපි විහාරස්ථානයක ආසන්නයක වාසය කරන්න අපි බොහොම කැමතියි. ඒ මොකද පන්සලට නිතර අපිට ඇවිදින්න බණක් භාවනාව සිද්ධ කරන්න මලක් පහනක් පූජ කරන්න. ඒ වගේම සමහරක් තම වාසය කරන්න කැමති ධනී ජනයා බහුලව වාසය කරන ප්‍රදේශයේ. ඒක නිසා බලනවා වැඩිපුර සවුත්තර ඉඳලා නෝත්තර පැත්තට යන්න පුළුවන් කියලා. නේද? තව බලනවා අපි වැඩිපුර කොහෙද අපි දරුවා ලබා ඉස්කෝලෙට දාන්න පුළුවන් කිට්ටුම තැන කොහෙද කියලා බලනවා. නේද? ඒ බලලා ඒ අපේ පහසුව සඳහා බලලා අපි බලනවා එතන හොඳයිද පන්සලටත් යන්න කිට්ටුද? නැත්තම් ජනී ජනයා වැඩිපුර ඉන්න තැනක අපිට අපහසුද? නැත්තම් පහසුද කියලා අපි බලනවා. අපි ඕකට කියන පති රූප දේශ වාසෝච්ච. එහෙම බලලා තමයි අපි ජීවත් වෙන්නේ. ඔය නැත්තම් කවමදාකවත් කැමති නැහැ. වැඩි වැඩියෙන් ජනී ජනයා බොහොම අයහපත් විදිහට කටයුතු කරනවා ජීවත් වෙනවා නම් ඒ තැන් වල ජීවත් වෙන්න කැමතිද? කැමති නැහැ. ඒ නිසා තමයි අපි මෙල්බන් සිඩ්නි වල ඉඳලා කැම්බරා වගේ පැතිරට එන්නේ. ඇයි? ජනාකීර්ණි අඩුයි. ජීවත් වීම සඳහා අපිට බොහොමත්ම පහසුයි. දරුවන්ට හොඳ යහපත් අනාගතයක් ඇති කරගන්න අධ්‍යාපනය ලබා දෙන්න අපි කවුරුත්ම කැමතියි. එහෙමනම් එච්චර පමණක්ද? නෑ. අපි කැමති හැම දිනෙකම යහපත් මිනිසුන් හැටියට ජීවත් වෙන්න. යහපත් මිනිසුන් කියලා කියන්නේ අන් අයට කරදරයක් නොවෙන්න. ඒ වගේම නීතියට අවනතව කටයුතු කරන්න අපි හැම කෙනෙක්ම කැමතියි. මේ පතිරූපදේශ වාසෝච කියන මේ වචනය තුල අන්තර්ගත වෙනව නැත්නම් ඉක්තු වෙනවා අපේ ජීවිත තව තවත් යහපත් කර ගන්න ඕන කියන කාරණාව කොහොමද කියන එක පිළිබඳව මේ මන්තානි පුත්ත කියන මේ හාමුදුරුවන්ගේ චරිතය. දවසක් බුදුරජාණන් වහන්සේ හම් වෙන්න යනවා කවුද මේ මන්තානි පුත්ත තිස්ස හාමුදුරුවන් වහන්සේ ගිහිල්ලා උන්වහන්සේ කමටහන් ඉල්ලනවා මට භාවනා යෝගීව මට කටයුතු කර ගන්නට අවශ්‍යයි ස්වාමීනි මට ඒ සඳහා
කමඨහන් ලබා දෙන්න මට ඒ සඳහා අවස්ථාවක් සලසා දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා මන්තානි පුත්ත තිස්ස නුඹ කොහෙද භාවනාව සඳහා තෝරගන්නේ? ඊට පස්සේ ඒ උන්වහන්සේ ඒ හාමුදුරු පිළිතුරු දෙනවා මම භාවනාව සඳහා යොදාගන්නේ සුණාපරන්ත කියන ප්‍රදේශය. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා මහණනි මේ සුණාපරන්ත කියන ප්‍රදේශයේ ඉන්න පිරිස නම් ඒ තරම් හොඳ පිරිසක් නෙවෙයි. ඇයි? බොහොමත්ම නරකයි, හරිම නපුරුයි, හරිම භයානකයි. ඔවුන් නිතරම ඉන්නේ මත් වතුර වලින් යුක්තව. ඒ වගේම නිතරම ඉන්නේ පරුස වචනෙන් යුක්තව. ඉතින් නුඹට පුළුවන් ද ඒ වගේ ප්‍රදේශයකට ගිහිල්ලා භාවනා කරන්න? ඊට පස්සේ කමක් නෑ ස්වාමීනි, මම යහපත් නම් මට පුළුවන් භාවනා කරන්න. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ පින්නතුනේ මේ මන්තාන පුත්ති තිස්ස හාමුදුරන්ගෙන් අහනවා ප්‍රශ්න කිහිපයක්. මොකක්ද අහන්නේ? යම්කිසි විදියකින් ඒ ප්‍රදේශයට ගිහිල්ලා ඒ සුණාපරන්ත ප්‍රදේශයේ යම්කිසි පුජ්‍යලේ නුඹ වහන්සේට පරුස වචනෙන් බැන වැදුනොත් මොකද කරන්නේ? කමක් නෑ මම ස්වාමීන් ඉවසගෙන ඉන්නවා. ගහන්නේ නැත්තම් මට එච්චරයි යෝ. එතකොට නැවතත් අහනවා මහණනි, නුඹගේ හිත එක්ලස් කරගෙන පුළුවන් ද ඒ ස්ථානේ භාවනා කරන්න? ස්වාමීනි, මගේ සිත එක්තැන් කරගන්න මට පුළුවන් නම් මට පුළුවන් එතන භාවනා කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණනි, ඒ අය නුඹට බණින්න, නුඹ වහන්සේට බණින්න බණින්න නුඹ වහන්සේ නිස්සක්තව ඉන්නකොට තමත් ඔවුන්ට කේන්තියක්. එතකොට නුඹ මොකද කරන්නේ? නුඹ වහන්සේ මොකද කරන්නේ? මම නියඬව ඉන්නවා ස්වාමීනි. හොඳයි. උන්වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේට අවසාන වශයෙන් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මාව නොමර මට ගැහුවට කමක් නැහැ. මගේ කාර්යය මගේ සිත යහපත් කර ගැනීමයි. ඒ සඳහා මට ඉඩ ප්‍රස්ථාව සලසා දුන්නා. ලැබුණ හොඳයි කියලා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? මේ මන්තාන පුත්ත තිස්ස හාමුදුරන්ට කමඨහන් ලබා දෙනවා. කමඨහන් ලබා දීලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බොහොම හොඳයි මහණනි. නුඹ වහන්සේට ඔය වගේ සිතක් ඇති වෙලා ඔය විදිහට සිත යහපත් කරගන්න පුළුවන් නම් බොහොමත්ම වටිනවා කියලා. බලන්න පින්තුතුලේ චරිත කතාවෙන් අපිට ගන්න තිබෙන පණිවිඩය තමයි අපේ ජීවිතවලට නම් එවැනි අයහපත් පුජ්‍යලයක් සිටීම අපේ ජීවිතේ මහ විශාල හානියක් ගෙන දෙනවා. එයි. අපි බලාපොරොත්තු වන්නා වූ ජීවිතය අපට ගත කරන්න බෑ එක පැත්තකින්. තමන්ගේ දරුවන්ට යහපත කියා දෙන්න පුළුවන් කමක් නැහැ අනිත් පැත්තෙන්. ඒ වගේම දරුවන්ට යහපත් වූ සදාචාරවත් සමාජයක් පිළිබඳව උගන්වන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් පින්වත් ඔබලා තෝරගෙන තියෙන්නේ කොහේ ජීවත් වෙනද, මොන වගේ තැනකද? පතිරු උපදේශ වාසුද හොඳ සුදුසු ප්‍රදේශයක ජීවත් වෙන්නයි මේ. ඒ නිසා ඒ ප්‍රදේශය තුළ ජීවත් වෙන නිසා තමයි පින්වත් ඔබලාට අද මේ විදියට තමන්ට මේ කියලා විහාරස්ථානයක් තිබෙනවා. ඒ විහාරස්ථානයේ ඒක රාස් වෙමින් පින්වත් දෙමව්පියන් හැටියටත් ඒ වගේම ඔබ ඇත්තන්ගේ දරුවන්ටත් යහපත සලසා කියා දෙන්න. ඒ වගේම දරුවන්ට කායික වශයෙන්, මානසික වශයෙන්, සාහිත්‍ය වශයෙන් ජීවිතයේ ආධ්‍යාත්මික සුවය සලසා දෙන්න පුළුවන් තෝතැන්නක් පූජනීය පුදබිමක් තිබෙනවා. ඒ පළවෙනි කාරණේ, පළවෙනි තැන එක. දෙවෙනි එක තමයි පින්නතුනි සීලවත් භාවය. අපි එකට කියනවා අපේ ජීවිතයේ තුල ඉන්නා වූ හොඳ සත්පුරුෂ භාවය කියලා. සත්පුරුෂ භාවය සිල්වත් ගුණවත් අයගෙන් යුක්ත වීම දෙවෙනි තැන.
ඒ දෙවිතරයේ සිල්වත්භාවය සහ ගුණවත්භාවය යුක්ත වීම තුළදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවුද මේ සිල්වත් සහ ගුණවත් වෙන්නේ පින්වත් ඔබ ඇත්තා ඔබ ඇත්තන් ඒ විදිහට කටයුතු කරනකොට ඔබ ඇත්තන්ගේ ජීවිතවලට එකතු වෙලා ඉන්න කවුද සත්පුරුෂ කියන කොටස සත්පුරුෂ කියන කොටස එකතු වෙලා ඉන්න මේ සත්පුරුෂ කියන පිරිස ඉන්නේ ඔබට මොකක් සඳහාද ජීවිතයේ යහපත සඳහා ඒ වගේම හොඳ නරක අවබෝධ කර දීම සඳහා සත්පුරුෂය ඉන්නවා යම් කිසි විදියකින් මම මෙහෙම ඇහුවොත් ඔය ඇත්තන්ගේ කවුද ඔබගේ සත්පුරුෂය කියලා මොකක්ද පිළිතුර බිරිඳ කියයි මගේ ස්වාමිය තමයි මට ඉන්න හොඳ සත්පුරුෂය ස්වාමිය කියයි මට ඉන්න හොඳ සත්පුරුෂය මගේ බිරිඳ එතකොට දරුවන්ට කවුද ඉන්න හොඳ සත්පුරුෂය අම්මා සහ තාත්තා මේ ඔබල සෑම දිනකටම ඉන්න සත්පුරුෂය කවුද ඔව් ධර්මයි ඒ අපිම ප්‍රකාශ කරන්නේ සත්පුරුෂ භාවය කියන එක ඇතිවන්නේ මේ ධර්මයේ කියන එකත් එක්ක මේක තමයි අපේ ජීවිතයේ ගංගාව නැමැති එක කියලා තියෙන විශාල පුණ්‍ය නැමැති ශක්තිය බලන්න දරුවන් දෙමව්පියන්ට මිතුරන් ඒ වගේ විටකදී අම්මා තාත්තා විටකදී සත්පුරුෂයන් නේද ඔය ජීවිතවල යම් කිසි විදියකින් අසත්පුරුෂය කියන කෙනෙක් ආවොත් මොකද වෙන්නේ ජීවිතය විනාශ වෙනවා විනාශ වෙනවා කියලා කියන්නේ නොමග යනවා වැරදි මාර්ගය යනවා මත්ද්‍රව්‍ය භාවිත කරන කෙනෙක් බොහොමත්ම තවත් කෙනෙකුට කියනවා ඉන්න අපිත් එක්ක මත්තර ටිකක් පාවිච්චි කරලා ඉන්න විනෝදයක් ටිකක් ඉන්න කියලා එහෙම වුණත් එතන තියෙන්නේ මොකද්ද අසත්පුරුෂකමක් නේද ඇයි මත්තර කෙනෙක් තුල තියෙන්නේ විශාල භීතියක් වගේ විශාල කනගාටුවක් විශාල අගාධයක් ඒ වගේ විශාල පරිහානියක් එහෙමනම් සත්පුරුෂයා කියන පුජ්‍යලයා තුළ තින්නා වූ කාරණාව නිරන්තරයෙන්ම මොනවද ඔහු ඒ පුජ්‍යලයා තියෙන්න ඕන මේ වගේ කාරණා මොනවද අසත්පුරුෂ ආශ්‍රයෙන් ඈත් වීම ඒ වගේම යන් දන්නා වූ දහමක් වෙද්ද යහපත් විදියක ඒක තවත් සත්පුරුෂයෙකුට කියන්නේ. කියන්නේම විතරක් නෙවෙයි. නොමග කොසින් සිටිනවා නම් මග නොමග නොදෙන ගමන් කරනවා නම් යහපත් මාර්ගයේ ගමන් කරවීම. දැන් බලන්න අම්මා තාත්තා කෙනෙක් කවදාකවත් තමන්ගේ දරුවන්ට කියන්නේ පුතේ නුඹ සත්පුරුෂයෙක් නොවේ අසත්පුරුෂයෙක් වෙන්න කියලා කවදාවත් කියන්නේ එමනම් කුමාරක කියන්නේ පුතේ නුඹ සත්පුරුෂයෙක් වෙන්න ඕන කවදා හරි. ඒ සත්පුරුෂයෙක් වීම සඳහා තමයි නුඹට මේ කරන සියලුම ඉගැන්වීම් කටයුතු අපි මේ කරන්නේ වේසමහස් වෙලා. ඒක නිසා නරක නපුරු ආශ්‍රයෙන් ඈත් වෙන්න ඕන කියලා නිරන්තරම කියන වචන තමයි අම්මා තාත්තා. එමනම් වැඩිහිටියන් වෙන ඔබලත් වගේ බලා ගැනීම කෙරෙනවා. අසත්පුරුෂ ආශ්‍රයෙන් ඈත්ලා සත්පුරුෂයන්ව ආශ්‍රය කරන්න. බලන්න ස්වාමීන් වහන්සේලා ඔයත්තන්ගේ ජීවිතවලට එකතු වෙච්ච වෙනකොට ජීවිතේ මොනතරම් ලස්සන වෙනවද? හාමුදුරන් වහන්සේගේ බුදුමන පදයක් වගේම පින්වත් ඔබලාගේ ජීවිතවලට එළඹෙන ඇතිවෙච්ච ඇතිවෙන්න තිබෙන ඇතුණා යම්කිසි ගැටලුවක් යම්කිසි ප්‍රශ්නයක් නිරාකරණය කර ගැනීම සඳහා පින්වත් ඔබලා ප්‍රකාශ කර කාල ස්වාමීන් වහන්සේලාට මේ වගේ ගැටුවක් තියෙනවා මේක මොකද්ද පිළිබඳව? ඉම්බද ස්වාමීන් වහන්සේලා පින්වත් ඔබලාට සත්පුරුෂ පිරිසක් ධර්මයේ පිළිබඳව අවබෝධ කර දෙන ධර්මයේ පිළිබඳව ගමන් කරන්න කියලා දෙන ස්වාමීන් වහන්සේ පිරිසක් ඒ දෙවෙනි ටයර් එක. ඒ වගේම ඒ තුළ අපිට යහපත් වූ ජීවිතයක් බවට පත් කර ගන්න පුළුවන්කම තිබෙනවා. තුන්වෙනි එක තමයි පින්වතුනි අත්ත සම්මා පණිදිච. ඔයත් මංගල සූත්‍ර තුලත් ඒ කාරණාව අහලා තියෙනවා අත්ත සම්මා පණිදිච. ඒ මොකද්ද? ආත්ම සම්වරය කියන එක. අත්ත සම්මා පණිදිච කියන්නේ ආත්ම සම්වරය.
එතකොට ආත්ම සංවරය කියලා කියන්නේ අපේ ජීවිතේ කොහොමද සංවර කරගන්න යහපත් කරගන්න. ඒ සඳහා අපේ ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන පිංගුතුනි කේසි කියන සූත්‍රයේ කේසි කියන මේ තනත්තා අරමුණු කරගෙන උන්වහන්සේ දේශනා කරනවා මොකද්ද මේ කේසි කියන පුජ්‍යල ජීවත් වෙන ඉන්දියාවේ ජීවත් වෙන කෙනෙක් තමයි කේසි කියලා කියන්නේ. මොහු දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැසෙන්න ඇවිදilla අහනවා බුදුරජාණන් වහන්සේ මේ කේසි කියන තැනත්තා කැලේ ඉන්න අස්වැව අරගෙන ඇවිදilla හීලෑ කරන කෙනෙක් සම්වර කරන අස්වැය මේ ප්‍රදේශයේ තියෙනනේ අස්වැය ස්කූල් එක තියෙනවා. ඇයි ඒ අස්වැය හීලෑ කරන්නේ? අස්වැය මෙල්ල කරන ස්ථාන නේ. එදා බුද්ධ කාලේ තුනක් තිබිලා තියෙනවා. එහෙම පුජ්‍යල ඉදලා තියෙනවා. ඒ අස්වැයන් හීලා කරන කෙනාට කියනවා කේසි කියලා. මේ කේසි කියන තැනත්තා බුදුරජාණන් වහන්සේ හමු වෙනිනවා. අව හමු වෙනාට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා ප්‍රශ්න තුනක් කේසි කියන තැනත්තාට. මොකක්ද අහන්නේ කේසි? නුඹ කොහොමද ඔය කැලේ ඉන්න අස්වැයන් අරගෙන ඇවිදින්නා හීලෑ කරන්නේ? මොකද භාවිතා කරන ක්‍රමවේදය කේසි පිළිතුරු දෙනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම පළමුව කරන්නේ ඒ අස්වැයාට බොහොම ආදරෙන් කතා කරනවා ඒ පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි ටිකක් සැරට කතා කරනවා. තුන්වෙනි කාරණය තමයි මුදු මොලොක් විදිහට කතා කරනවා. කාර්ද මේ අස්වැයා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා කේසියේ එහෙම කතා කළාම පුළුවන්ද? එහෙම ධාමනික අස්වැය කිග්මවන්න මෙල්ල කරන්න සමර කරන්න. ඊට පස්සේ කේසි පිළිතුරු දෙනවා ස්වාමීනි හොඳින් කතා කළ සමහර අස්වැය හීලා වෙනවා. ඒ වගේම මට ඕන විදිහට ඔබ හසුරවන්න පුළුවන්කම තිබෙනවා. එහෙම බැරි වුණොත් මම ටිකක් සැරට කතා කරනවා. නරක කතා කරනවා. එහෙම කතා කළාත් සමහර අස්වැය ඒ කරන්න පුළුවන් මෙල්ල කරන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ මුදු මොලොක් විදිහට කතා කරනවා. එහෙම කතා කරාට පස්සේ ස්වාමීනි පුළුවන්කමක් තිබෙනවා මෙල්ල කරන්න හිලයි කරන්න. මම දන්නේ නැහැ මේ ප්‍රදේශයේ මේ කැම්බරා ඕස්ට්‍රේලියාවේ අස්වැය එහෙම ඒ කරන්න පුළුවන්ද කියලා. සමහර පුළුවන් ඇති. අස්වැයන් ඒ වගේ සත්වයන් බලා ගන්න පිරිසට කේසි වෙණි අයට පුළුවන්කම තිබෙන්න ඕන එවැනි සතෙක් මෙල්ල කරලා පාලනය කරගන්න සම්බර කරගන්න. දැන් බලන්න පින්වත් ඔබලගේ දරුවන් කොච්චර නැත්තම් සංවර කරගන්න. ඒ වගේම බුද්ධිමතුන් කරන්න කොච්චර මහන්සි වෙනවද. මට හිතෙන දින අපේ දීමෝපියල විතර කියන පුතේ දඟලන්න තු වෙන්න සංවරව ඉන්න නරක විදිහට හැසිරෙන්න එපා. එහෙමවත් අපිට ජීවිතය යහපත සරසා ගන්න බැ. හොඳ දරුවන් විදිහට හැදුනොත් තමයි සංවරව හැදුනොත් තමයි අපට ජීවිතේ ලස්සන කරගන්න පුළුවන් දියුණු කරගන්න පුළුවන් කියලා කියනවා නේද? එහෙම කියලාද මම කියන්නේ. ඇයි එහෙම කියන්නේ? දරුවන්ට කුඩා කාලේ ඒ වගේ පරිවිඩයක් දීලා තිබුණම දුන්නම ඒ කුඩා මනසේට අභ්‍යන්තරීකරණය වෙනවා. අභ්‍යන්තරීකරණය වෙනකොට කවමදාකවත් ඒ දරුවා ඉපාදී කරන්න උත්සාහ ගන්නේ නැහැ. ඒ වගේ තමයි අස්වැයා මොනතරම් අකීකර වුණා මොනතරම් වනේ ජීවත් වුණා හරි යාකාර අස්වැයන් මෙහෙවන කෙනෙක් ඒ අස්වැයා මෙහෙවන්න කටයුතු සිද්ධ කරනවා නම් කවමදාක අකීකර වෙන්නේ නැහැ. ඊට පස්සේ කේසි අහනවා ගෞතමයන් වහන්සේ නැවත කියනවා කේසි
බුදුනා සෑම එහෙම බැලුවත් නුඹ මොකද කරන්නේ? ගෞතමයන් වහන්සේ හනාමින බන්ති. ස්වාමීනි මම එහෙම නෝ නසලදා. ඇයි එහෙම කරන්නේ කියලා? එහෙම කරන්නේ ඔහුගේ කුල පරම්පරාවට හානියක් වෙයි කියලා. ඒ මකේ කරුව හැදුනොත් ඔහුගේ සියලුම අනිකුත් සත්ත්ව සංගතිය සමහර විට පාගල වනසලදා. ඒ නිසා එහෙම කරන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් එහා පිළිතුරු බලාපොරොත්තු වෙන්නේ නැහැ උන්වහන්සේ. ඊට පස්සේ එහෙම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ආපන පෙරළලා අහනවාලු මේ කේසි ගෞතමයන් වහන්සේ. හනාමි නම් බන්ති ගෞතමයන් වහන්සේ නුඹ වහන්සේ දැන් මේ ලෝකයේ සිරුම වැසියන් අතර බොහොමත්ම ජනප්‍රියයි. ඒ වගේම මේ ලෝකයේ වැසියන් නුඹ වහන්සේ විසින් ඉගුණ කරන. ඒ වගේම මේ මහා මුළු ලෝකයේම ඉන්න සිරු දෙනාටම යහපත දේශනා කරනවා. නුඹ වහන්සේ එවැනි කෙනෙක් හැටියට ලෝකය තුළ බොහොමත්ම ප්‍රචලිත කාරණාවක්. එහෙමනම් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ කොහොමද එහෙම නරක කෙනෙක් නරක පුජ්‍යලෙන් කිහිම දුටුවත් කොහොමද ඔබ වහන්සේ සංවර කරන්නේ? ඒ පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි ඔබ වහන්සේ කොහොමද මේ සිනමර වැසියා සුමකට යොමු කරන්නේ? ඒ වගේම ඔබ වහන්සේ කොහොමද කියන දෙයක් අහන්නේ නැති මිනිසුන්ලා දමනය කරන්නේ? හොඳ කාරණා තුන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ කේසි කියන තැනත්තාට පිළිතුරු දෙනවා. කේසි මම පළමුව බලනවා ධර්මයෙන් පුළු ධර්මයේ දේශනා කළ පුළුවන්ද මේ ඇත්තන් සුමකට යොමු කරන්න. එහෙමත් බලන්න බැරි නම් ටිකක් රළු විදියට සරණ ටිකක් මම ධර්මයේ දේශනා කරනවා. එහෙමත් බැරි නම් මුදු මොළොක් විදියට මම ධර්මයේ දේශනා කරනවා. එහෙම ආයෙත් තමයි ඒ විදියට තමයි ඒ මිනිසුන්ලා නොමගට පත් වෙලා සිටිනවනම් සුමගට යහපත් මාර්ගට යොමු කරන්නේ. ඒකට පින්තුනි පිළිතුරු දෙනවා. ආයෙත් වශයෙන් නැවත පිළිතුරු දෙනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ. එහෙම බැරිුණොත් නැවත මොකක් දහම කරන්න මේ කේසි ආන මම ඔවුන්ට බ්‍රහ්ම දණ්ඩේ පවවනවා. මොකද මේ බ්‍රහ්ම දණ්ඩේ කියලා කියන්නේ? ඔව් හොඳයි, කතා නොකර ඉන්න. දැන් බලන්න අපේ නෝනා කෙනෙක් ගත්තොත් බලන්න මොනවා හරි දෙයක් මහත්තර කියලා ඒ දේ නොකර හිටියොත් මොකද ගන්න? කතා කරන්නේ නැහැ. කතා කරන්නේ නැහැ. ඇයි? නුඹ ඒ දෙක කලේ නැහැ. මාත් කතා කරන්න බා. බ්‍රහ්ම දන්නේ මනෝ. ඒ වගේම තියා රෑකෝ වෙලා ගෙදර ආවොත් මොකද වෙන්නේ? තවත් කතා කරන්නේ නැහැ. නේද? අපේ ඉගෙන ගන්න බ්‍රහ්ම දන්නේ මනෝ කියන්නේ. හැබැයි බ්‍රහ්ම දන්නේ පැනේවට කමක් නැහැ. තමන්ගේ ලිපේ බස්සැලී ඉඳෙනකම් පමණක්. බස්සැලී ඉඳෙනකම් පමණක් එහෙම ප්‍රාත්මදාන්නනේ මැනේවට කමක් නැහැ. එහෙම වෙන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ කාලේ භික්ෂුන් වහන්සේලා නේ ප්‍රාත්මදාන්නේ පණවල් තියෙනවා. කතා කර සිටිය වරදක් කළොත් කතා කරන්නේ නැහැ. දැන් බලන්න දෙමව්පියෝ දරුවන්ටත් එහෙම ප්‍රාත්මදාන්නේ පණවල් නේ සමහර දෙමව්පියෝ. දෙමව්පියෝ කතා කරන්න එපා මායික. නුඹ මේ වැඩේ කරේ නැත්තම් අද ඈ අභ්‍යාස ටික කරේ නැත්තම් කතා කරන්න එපා.
ඉතින් දරුවෝ බලන කොහොම හරි අභ්‍යාසය කරන්න නේද? ඔබ මේ වැඩේ කරේ නැත්නම් මායි කතා කරන්න එපා කියලා අම්මා තාත්තා අම්මා තමයි ගොඩක් දුරට කියන්නේ තාත්තා කියන වෙලාවල් තියෙන නේද? ඈ? ඔව්. හැබැයි අපි පන්සලේ හඳුනනම් කියන්නේ ඔබ පන්සලට ආවෙ නැත්නම් අපි දෙන්නේ නැහැ ඔබගේ කටු උත්තර කියන්නේ. එහෙම කියන්නේ නැහැ අම්මා. ඒ එහෙම කියන්නේ නැහැ බාදා. ඒතකොට මේ බ්‍රහ්ම දන්නනේ කියන එක පැනවීමෙන් ගොඩාක් විසාන වාසිකුත් තියෙනවා. ඇයි? කියන දේ අහන පිරිසක් බාටපත් වෙනවා. ඒ වගේම කියන දේක් අහන දරුවා බාටපත් වෙනවා. නේද? සමහර දරුවෝ ඉන්න පුළුවන් මොනවත් කිව්වට අහන්නේ නැහැ. ඒ වගේම තමයි තමන්ගේ නිවසේ තුල සුන්දරත්වය කියන එකක් තියෙනවා. එච්චරක්ම විතරක් නෙවෙයි. තමන්ගේ කැදල් යහපත් වෙනවා. එච්චරක් විතරක් නෙවෙයි. තමන් ඉන්න මේ කුරුළු කිරිලිය වගේ ධර්ම දහම යහපත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කේසිට පිළිතුරු දෙනවා. ඔන්නෝ විදිහට බ්‍රහ්ම දන්නේ මම පමුණා. එතකොට කේසි අහනවා එහිම පැනවීම නුඹ වහන්සේට හොඳද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නැවතත් පිළිතුරු දෙනවා. මොකද්ද? නහමාමිතං කේසි. ඒ කියන්නේ එහෙම නැත්නම් නසර දානවා කියලා. ඊට පස්සේ කේසි අහනවා නුඹ මේ ලෝකයාට ධර්මයේ දේශනා කරන මේ මිනිස් ලෝකයා ඉතර කරන පුජ්‍යලේ කෙනෙක් කැටියට නුඹට ඒක එහෙම දෙයක් වටිනවද කියලා අර තිබිච්ච පැහැදීමක පාටම නැති වෙනවා කියලා කාමිත කේසි. ඊට පස්සේ මේ කේසිට පිළිතුරු දෙනවා බුදුරජාණන් වහන්සේ. කේසි මේ නසනව කියලා කියන්නේ මරණ දානවා නෙවෙයි. මනුෂ්‍යයා අර විදියට මෙල්ල කරනවා. බ්‍රහ්ම දන්නනේ පනවල මෙල්ල කිරීම කරනවා. එතකොට ඒ පුජ්‍යලයා ධර්මය අහන්න නැත්නම් ධර්මය අහනවා. එහෙම නැත්නම් අහන්න ඉදිරිපත් වෙනවා. එතකොට නැවතත් අහනවා කේසි එහෙම ධර්මය අහන්නෙම නැත්නම් මොකද කරන්නේ ගෞතමයන් වහන්සේ? ධර්මයේ දේශනා කිරීමේ වෙලකී ඉන්නවා. ධර්මයේ දේශනා කිරීමේ වෙලකී ඉන්නවා. තවත් ඒ වගේ පුජ්‍යලයකට දේශනා කරන්න යොමු වීමක් වෙන්නේ නැහැ. ඒ වගේම අන් අය එවැනි පුජ්‍යලයන් ප්‍රතික්ෂේප කරනවා. එවැනි පුජ්‍යලයන්ට ධර්මයේ හොඳ නරක කියා දීමේ වෙලකී සිටිනවා කියලා කියනවා. එතකොට බලන්න පින්වතුනි මේ රෝධ හතරක් ටයර් හතරක් උඩ ඉන්න අපි ওই කාරණාවන්ගේ සමන්විතයි ওই කාරණාවන්ගේ යුත්තයි. මොකද මේ කාරණා සුදුසු ප්‍රදේශයක වාසය කරන එක, ඒ වගේම සිල්වත් ගුණවත් ජීවත් වෙන එක දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ තමයි අත්ත සම්මා පණිවිච ආත්ම සංවරය කියන ගැති කර ගැනීම. මේක ලේසි පාසු වැඩක් නෙවෙයි. බලන්න මිනිසුන්ලා සමාජයේ තුල ජීවත් වෙනකොට මොනතරම් මිනිසුන්ට මේ ආත්ම සංවරය ගිලිලා යනවද කියලා. ඒ තමන්ගේ මනස නිතරම පීඩිත වෙලා, ඒ වගේම තමන්ගේ ජීවිතයට අසනීපයක් හැදුනට පස්සේ මනස නිතරම පීඩිත වෙනවා. ඒ පීඩිත වෙන මනස බලනවා කොහොමද අපි මේක සංවර කරගන්නේ? බලන්න පින්වතුනි, මිනිසෙක්ගේ මනස සංවර කරගන්නවා කියන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. හැබැයි පූජනීය පුදබින බිමකට පැමිණාට පස්සේ මනස එවැනි පුජ්‍යලයේ නිරන්තරයෙන්ම සංවර වෙනවා, යහපත් වෙනවා. ඒ වගේම විවිධ විදියේ මනස ආහුල තත්ත්වයට පත් වෙද්දී ওই පුජ්‍යලයේ යහපත් වෙනවා. මනසෙත් දැන් කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ තුන්වෙනි ටයරය. හතරවෙනි එක තමයි අත්ත සම්මා
පණිදිච්ච කියලා මම මුලින් සඳහන් කළා. මේ මංගල සූත්‍රය තුල පින්වතුනි කාරණා ඒ ආකාරයෙන් තමයි සඳහන් කරන්නේ. මංගල කාරණා හැටියට තමයි මේ තුන්වෙනි කාරණය තුල ඒ අර්ථදහම් කරපු කාරණා ඒ විදිහට සඳහන් කියන්නේ. හතරවෙනි එක තමයි පුබ්බේච අත පුඤ්ඤතා. බලන්න ඔයත්තන් මේ ලෝකෙට ඉපදෙන්න පෙර පින් කරන්න ඕන. පෙර පින් කරපු නිසා තමයි ඉපදුනේ. එතකොට මම මෙහිම කාරණාවක් ඔයත්තන්ගෙන් අහනවා. මේ ලෝකෙට ඉපදුනාද ඉපදෙන්න හැදියද? මේ ලෝකෙට ඉපදුනා අපි. ඉපදුනා නිසාද අපි මේ ජීවත් වෙන්නේ? ඉපදෙච්ච නිසා. ඉපදුණ නැත්නම් අපේ ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් මේ ඉපදිච්ච ජීවිතය අපි පවත්වා කියාගෙන යන්න මොනතරම් අපි කටයුතු සිද්ධ කරගෙන යනවාද? ඒ වගේම මවක්ගේ කුස තුළ, ඒ වගේම අපි කනලයක් වඩපත් වෙච්ච අවස්ථාවේ, ඒ වගේම අපි මෙලවට බිහි වෙච්ච මොහොතේ අපේ දැස අන්ධ වෙලා තිබුණා නම් අපිට පුළුවන් අපේ ආදරණීය මෑණියන්ගේ මූණ බලන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම අපේ කන් දෙක බිහි වෙලා තිබුණා නම් අපේ අම්මා තාත්තා කියන වචන අපට ඇහෙන්නේ නැහැ. ඒ වගේම අපේ ශරීරය තුළ තියෙන අංගෝපාංගයන් අඩු වෙලා තිබුණා නම් අපි මේ ලෝකේ අපිට පෙනෙන්නේ නැහැ. එහෙමනම් බුද්ධිමත් පින්තුනි පුබ්බේච හත පුඤ්ඤතා කියන වචනේ තුල අඩංගු වෙලා තිබෙන්නේ පින්වත් ඔබලා පෙර භවයන් හිදී පින් කරලා තිබෙනවා. මේ පින් කරපු නිසා මේ භවය තුල තව තවත් පින් කරගන්නවා. හැබැයි මේ පින් වලට යම් කිසි විදියකින් පවක් සිද්ධ වුණොත් අපේ ජීවිතයේ ලැබපු ජීවිතය අයහපත් වෙනවා. යහපත් භාවය ගිලිහිලා යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින්වතුනි අපේ ජීවිතය හරියට මල් විදිලක් වගේ. ඇයි? මල් විදිලක් වගේ කියන්නේ. මල් විදිල කියන එක අපි හොඳට බෙඩි බෙහෙත් කොටලා ඒක පත්තු කළාම ලස්සන ඉඳලා. හරිම ලස්සනයි. හරිම ලස්සනයි. හැබැයි ඒ ලස්සන නිසා අපට පුදුම ආසාවක් ජීවිතය තරියට යහපත් විදියට ගත කරගන්නට කටයුතු සිද්ධ කරගත්තට පස්සේ මල් විදියටත් වඩා ලස්සනයි. පත් වෙනකොට මොනවා කියලාද අපේ ජීවිත පත් වෙන්නේ? යහපත් දේවල් සිදු කරනකොට, පින් දහම් සිදු කරනකොට බලන්න ඔයත්තන් මොනතරම් හැඟීම් බරව, මොනතරම් චිත්ත ප්‍රමෝදයෙන් යුක්තව ඒ කටයුත්තේ නිරිනවද කියලා. බොහොමත් ඕනකමකින් යුක්තව මේ කටයුත්ත කරන්නේ. එහෙමනම් ඒක ලස්සන වෙන්නේ ඒ මල් වෙඩිල්ල පත්තු කළා වගේ ඔබ ඇත්තගේ ජීවිතය ලස්සන වෙන්නේ යහපත් වූ පින්කම් සිද්ධ කරන්න සිද්ධ කරන්න. හැබැයි එකක් දෙකක් කලක් කියලා පමණින් ජීවිතේ මල් වෙඩිල්ලක් කියන්නේ නැහැ. හැබැයි මේ වගේ කටන පින්කම් වලට දායක වෙනවා. ඒ වගේම කටන පින්කම් සිද්ධ කරනවා. එහෙමනම් ඒක ජීවිතේ පුරාවම පවතිනා වූ ලස්සනම ලස්සන එකක්. තවත් පැත්තකින් බැලුවොත් පොප්ප සෝඳහමන මලක් වගේ සුවඳවත් වෙනවා. එහෙමනම් පින්වන්ත ඔබලා අපි හැමදෙනාම මේ පුබ්බේක කත පුඤ්ඤතා මේ පෙරපින් ඇති වීදියට අපිව මේ ලෝකෙට බිහි කරපු අපේ අම්මා සහ තාත්තා දෙපළ තමයි පෙරපින් ඇති ඇත්තෝ. ඒ පෙරපින් ඇති නිසා පින්වන්ත ඔබලාට
මවක් කොස තුළ ඉපදිලා හටගෙන මේ ලෝකෙට උප්පත්තිය කෙනෙක් ලබන්න පුළුවන්කම ලැබුණා. එහෙමනම් මේ ලබපු මේ ඉපදිච්ච ජීවිතය පිම්සාර එකක් වාටපත් කරගන්නට, ඒ වගේම මේ සංසාර සාගරයෙන් ඉතුරු කරගන්නට විශාල පුණ්‍ය ශක්තියින් රාශියක් ඔබ ඇත්තන්ගේ ජීවිතවලට එකතු වෙලා තිබෙනවා. එතකොට මේ එකතු වෙනා වූ මේ කාරණාවන් ජීවිතයේ බලන්න පින්වතුනි හරියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ පස්සෙන් ගමන් කරනවා පින්වතුනි මොකද්ද සෙවණල්ල මේ සෙවණල්ලට පුළුවන් ද අපිට එන්න එපා කියලා කියන්නේ පුළුවන් කමක් නැහැ එන්න එපා කියලා කිව්වට නවතින්නේ නැහැ එන්නේ නැතුව ඉන්නේ නැහැ එහෙමනම් සෙවණල්ලක් දෙනවා යන්නේ කොයි වරද දෙතින්ද හැබැයි ඔයත් මතක තබා ගන්නට ඕනේ හැම දිනෙකම ඒ වගේම අයහපත් දේවල් සිද්ධ කරන කොටත් පස්සේ දිනවා මොනවද පස්සේ දෙන්නේ රියසක කරත්ත රෝද දෙක පව්කම් කරනකොට පින්නතුනේ කරත්ත රෝදයක් පත් එන්න වගේ පව් අපිට පල දෙනවා මෙලෝ පරදිනවා පරලෝ පල දෙනවා එමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි මේ පිම්සාරෝ ජීවිතය යහපත් කරගන්නට පවින් ඈත් වෙන්නට තිබෙන හොඳම තෝතැන්න තමයි පන්සල. පන්සල කියන්නේ සේම භූමිය පූජනීය පුදබිම. මෙතන පින්තුණි නැහැල්ලු මොනවද? ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව, මදමානිය. ඊතරෙම නැතිසා පින්වත් බුද්ධිමත් ඇත්තන්ට බෞද්ධ ඇත්තන්ට මනසට එකතු වන්නා වූ ඒ කාරණාවන් තිබෙනවනම් යටපත් කර දාගන්න පුළුවන් හොඳම තැන තමයි කියන එක බව සඳහන් කරනවා. ඒව යටපත් කර දාගන්නේ පින්වතුනි බුද්ධිමත් භාවයෙන් යුක්තව කියන එක බව සඳහන් කරනවා. ධර්මයේ කියන එක අවබෝධ කර ගැනීමෙන් කියන එක පිළිබඳව ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම කාරණා කාරණා තේරුම් ගන්න පුළුවන් ඥාන ශක්තිය තව තවත් වැඩ වඩාත් වර්ධනය කර ගැනීම ඒ කාරණාවන්ගෙන් බැහැර වෙන්න පුළුවන් කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම අවබෝධ කර ගන්න අපිව පින්වතුනි ක්‍රමක්‍රමී රෝධයක කඩෑණිය ගෙවුනොත් අපට දාගන්න පුළුවන්. ඒ වගේම රෝධයක පැච් එකක් ගියොත් අපට දාගන්න පුළුවන්. ඒ වගේම මොනවා හරි දෙයක් රතයක අඩු වුණොත් අපට දාගන්න පුළුවන්. මිනිසා නැමැති රතය තුල මේ ගිවි යන කොටස් අඩු වෙනකොට ශරීරයේ තියෙන කොටස් එන්න ෂේ වෙනකොට දාහන්න බැලුවට කොටස් හරියන්නේ නැහැ. තාවකාලිකයි. ජීවත් වීම සඳහා පමණයි. එනිසා පින්වතුනි බුදුන් වහන්සේ දෙනවා අපේ සමස්ත සමාජයටම පණිවිඩයක්. පුබ්බේත කත පුඤ්ඤතා කියන මේ වචනයත් එක්කලා පෙර පිනක මහිමය නිසා මේ ජාතියක් ඇතුළු ඉපදිච්ච පින්වන්ත ඔබගේ ජීවිතය ගෙවිලා පටක විනාශ වෙලා යනවා. කැඩිලා බිඳලා යනවා. ලුජ්ජති පරුජ්ජති ති ලෝකෝ මේ ලෝකයක් කැඩිලා බිඳලා විනාශ වෙලා යනවා. ඒ නිසා ඉතුරු වන එකම දේ තමයි තමන් විසින් අවබෝධ කරගත්ත ධහම තුලින් සකස් වෙච්ච පුණ්‍ය ශක්තිය මේක විනාශ කරා යන්නේ නැහැ. විනාශ කරන්නත් බැහැ කෙනෙකුට. දැන් බලන්න පින්වතුනි අප තුල තිබෙන වස්තුව සොර සතුරන්ට පුළුවන් පැහැර ගන්න. අපේ කීතර පින්තුණි මහා විශාල ගිනි රකුසා විසින් බිලි ගන්න පුළුවන්. ජලයෙන් අපේ ජීවිත බිලි ගන්න පුළුවන්. නමුත් පින්තුණි කාටවත් පුළුවන් කමක් නැහැ. මොකද්ද? තමා තුළ රැස් කරගත්ත පුණ්‍ය ශක්තිය උතුර ගන්න.
තව කෙනෙකුට පුළුවන්කමක් නැහැ මේ පුණ්‍ය ශක්තිය විනාශ කරන්න. තව කෙනෙකුට පුළුවන්කමක් නැහැ මේ පුණ්‍ය ශක්තිය ගිනි තියලා නැති කර දාන්න. එහෙමනම් ඒ කාරණාවලින් අපට උගන්වන්නේ කුමක්ද පින්තුනි? ඒවායේ ආකාරයෙන් යහපත් විදිහට Tamante ග්‍රැස් කරගෙන තැම්පත් කරගන්න පුළුවන් ගිනුමක් තියෙනවා. ඒකට අපි කියනවා පින්තුනි පින් පොත කියලා. ඒ පොත ඔය ඇත්තන්ගේ අටකොටු වල තැම්පත් කරන්න බෑ. බැම් වල තැම්පත් කරන්න බෑ. එහෙමනම් ඒක තැම්පත් කරන්න පුළුවන් හොඳම බැංකුව තමයි තැම්පත් කළ තියෙන තැන තමයි අපේ මනස තුල. මනස තුල තමයි ඒ පින් පොත තැම්පත් කළ තියෙන්නේ. ඒ පින් පොත සොරහතුරන්ට පැහැර ගන්නත් බෑ. එහෙමනම් ඒක තමයි වටිනා කියන සියලුම පින් නැමැති පුණ්‍ය ශක්තිය මුදල් කර තියෙන්නේ. බැංකු පොත්වල තැන්පත් කරපු මේ ලෞකික කියන දේවල් සියල්ලක් අහිමි වෙලා යනවා, විනාශ වෙලා යනවා. හැබැයි පින් පොත විනාශ වෙන්නේ නැහැ. ඒක අපි පෙරල පෙරල බලනවා නිතරම. බලන්න ඔබ ඇත්තන්ගේ ජීවිත තුල තියෙන ඔය පින් පොත කොච්චර පෙරලනවද? කාර්ය බහුලයි, නමුත් ඒක පෙරලනවා. අපි පෙරල පිටුවක් ගන්නම බලනවා මේ කාරණා අපි ඇත්තම අපිට ලියුණාද, මේ විදිහට අපි පරිත්‍යාග කළාද, මේ විදිහට පන්සල වෙනුවෙන් අප කැප වුණාද, මේ වෙනුවෙන් අපේ ජීවිතය කැප කරලින් කළාද, මේ වගේ පින්කම් අපි සිද්ධ කළාද කියලා පිටුවක් ගන්න පෙරලනවා. පෙරලන කොට සටහන් වෙලා තියෙනවා තමයි. ඒ සටහන තමයි පින්වත්නි ඔබගේ පරලෝක වශයෙන් ජීවිතය තීරණය කරන්නේ කුමන භවයකටද අපි යන්නේ, කුමන තැනකටද මේ පින් ටිකත් අරගෙන අපි තැම්පත් කරගන්න කියලා. ඔන්නෝක තැම්පත් කරගන්නයි, ඔන්නෝක ලියන්ත බලගන්නයි පින්වන්තුබලා තමගේ කාලය තනිය ශ්‍රමය වැය කරලා කැප කරලා ඔය කරන හැම කාර්යයක්ම සෑම කැප කරලීමක්ම ඔය සිද්ධ කරන්නේ. ඕක ඔයත්තන්ට විතරක්ම නෙමෙයි, ඔයත්තන්ගේ දරුවන්ටත් වගේම, ඔයත්තන් ආශ්‍රය නිස්සය කරන ඔයත්තන්ගේ කල්යාණ මිත්‍ර සම්පත්තිය, ඔයත්තන්ගේ මෞද්‍ය මෞපියන් මියගියත් සුජීවත්ව හිටියත් ඒත්තන්ටත්, ඔයත්තන්ගේ සහෝදර සහෝදරයන් ඇතුළු හැම දෙනාටම මේ පින් පොතෙන් කොටා කොටා දෙනවා, කොටා කොටා ලබා දෙනවා. ලබා දෙන ඔයත්තන්ගේ ජීවිත යහපත් කරගන්න ඒකාන්ත වශයෙන්ම පින්තුනි මේ පුණ්‍ය ඵලේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා හැම දිනම සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා කරන ගමන් අද දවසේදී කාල වේලාව මා වැඩි විඩම් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ කටින මහා පින්කම වෙනුවෙන් සිද්ධ කරන, අරමුණු කරගෙන සිද්ධ කරන ධර්ම දේශනාවේ පින්කම් මාලාවේ පළමු අදියරයි අද මේ ආරම්භ වුණේ. පින්වන්ත බල සෑම සුදු දිනාම ටයර් හතරක් වගේ ජීවත් වෙනවා. මේ ටයර් හතර ජීවත් වෙන පින්වන්ත ඔබ මේකෙන් දෙන්න ගිවිල යනවා. ගිවිල යන නිසාවෙන් අපේ සුදුසු ප්‍රදේශය අපට හිමි වෙලා තිබෙනවා, හිමි කරගෙන තිබෙනවා. ඒ වගේම අපි ගුණවත්භාවය, දැනවත්භාවය, සිල්වත්භාවය අපි ඇති කරගෙන තිබෙනවා. ඒ වගේම අත්ත සම්මාපණිච අපේ ජීවිතය තුළ තිබෙන සම්වරකම කෙනෙක් අපි ඇති කරගෙන තිබෙනවා. උප්පේත කත පුඤ්ඤතා මේ අපි පෙරපින් කරලා තිබෙනවා. මෙන්න මේ ටයර් හතර අපි හඳුනාගෙන අපි පින්වතුනි මේ රටේ පදවා කියාගෙන යෑම සිද්ධ කරනවා. හැබැයි පරිස්සමෙන් පදවගෙන යන්න, පරිස්සමෙන් පදවගෙන යන්න ගිහිල්ලා පින්නතුන්ල නතර කරන තැන තේරුම් කරගෙන නතර කරන්න. එහෙම නතර කරලා නිකාම නිකම් මම මෙතන දැන් රත්යේ නතර කරා කියලා පමණින් සෑහීමකට පත්වන්නට එපා. නතර කරලා බලන්න පින්නතුනි ආරක්ෂක තැනකට අපි මේ රත්යේ නතර කළේ, මේ රත්යේට ආරක්ෂාව මෙතන තිබෙනවද, සොරතුරන් ඇවිදින් මේක පැහැර ගැනීම ගන්න තැනක්ද, එහෙම නැත්නම් මේ රටේ තවදුරටත් ආරක්ෂා සම්පන්නද,
එනම් අපිට ආරක්ෂා වෙන්න පුළුවන්කම තිබෙනවාද මේ රටේ නතර කරලා ගිහිල්ලා කියලා හොඳට හිතලා කල්පනා කළ ජීවිතය දිහා හැරෙන්න හැරලා ජීවිතය යහපත් කරගන්න රටේ නතර කරපු තැන විතරක්ම නෙමෙයි උපනතර වෙච්ච තැනත් බලන්න මේ නතර වෙච්ච තැන හොඳ තැනක්ද ඉතින් අපි සෑහීමක්පත් වීම වෙලාවම වෙනවද නැත්නම් තවත් අපි ඉදිරියට යනවාද කියලා හිතන්න හිතලා ඔබගේ ජීවිතය යහපත් කරගන්න. ඒ වගේම ජීවිත ගියත් රතේ කොටස් අඩු වුණා. ඒ කොටස් ඔබ යොදන්න. ජීවිතයට එකතු කරගත්ත දෑ පින්තුනි මෙච්චර ප්‍රමාණවත් සෑහීමයි කියලා හිතන්නට එපා. එහෙම නොසිතා ජීවිතය අවසාන තප්පරේ දක්වාම යහපත් විදිහට ජීවත් වෙන්න පින්වත් ඔබලා. මෙලෝ පරලෝ දිලව ජීවිතය සැපවත් ලබන්නා වූ කියලා වෘත්තුතුම නිවන් සම්පත්තිය සැනසෙන්න හැම දිනාටම මේ පිං හේතු වාසනා වේවා නන්දනා සාදුකිය කල්පනා කරා. එසේ ප්‍රාර්ථනා කරමින් විශේෂ වශයෙන් අද මේ ධර්ම දේශනාවේ සහ ඒ වගේම සම්බුද්ධ බෝධි පූජා ගිලන් පුස් පූජා දායකත්වය දරන රෝහන් වලිට මහත්මාණන් ඒ වගේම චිත්‍රාණි නෝනා දරුවන් ඇතුළු සෑම ශ්‍රී දිනාටම එතුමාගේ නමින් මිය පරලෝ යන දිදිච්ච පියාණන් වහන්සේ චිත්‍රායනෝ නමින් මිය පරලෝ යන දිදිච්ච පියාණන් වහන්සේ ඇතුළු ඇත්තන්ට ඒ වගේම අනිකුත් දායකත්වයන් දරන්නා වූ ඒ මුදිත මහත්මා ඒ වගේම ඒ නෝන මහත්මිය ඇතුළු පවුලේ මිය පරලෝ යන දිදිච්ච පින්වන්ත ඇත්තන්ට ඒ වගේම විමල් මහත්මාණන් නෝන මහත්මිය ඇතුළු පවුලේ මිය පරලෝ ගිය ඇත්තන්ට ඒ වගේම මේ පින්කමට දායක වෙච්ච සහ සම්බන්ධ වෙච්ච සෑම සුළු දිනකට දිනමින් මේ පරලයට ජය ඒ සම් දිනමත් විහාරස්ථානයට ආදාර කරමින් විහාරස්ථාන සංවර්ධනයේට මේ කටින මහා පුණ්‍යෝත්සවය උදෙසා දායක වන්නා වූ සහයෝගය දෙන්නා සම් දිනාටම කටින මහා පින්කමේ දායකත්වය දරන්නා වූ නාමගමගේ මහත්ම නමින් මේ පරලෝ යන දිත මෞදෙමෝපියන්ට තමයන් දෙනෝ නමින් මේ ගිය ඒ පියාණන් ඇතුළු ඇත්තන්ට ඒ වගේම අපේ අභය ගුණවර්ධන මහත්මයාණන් නමින් මෙහි පරලයන් දිවිච්ච මෑණියන් ආදී ඇත්තන්ට ඒ වගේම මේ මහා පුණ්‍ය කටයුත්තේ මාධ්‍ය දායකත්වය දරන්නා වූ දුල්ලොක් සූර්ය මහත්මයාණන් නමින් මෙහි පරලයන් දිවිච්ච ස්වාමි බිරිඳ පුත්‍රවන් ඇතුළු ඇත්තන්ට පින්වන්ත ස්වාමීන් වහන්සේලා නමින් නැස පරලොව සපත්තන් දිවිච්ච මෞදි බෞපියන් ගුරුදේවයන් වහන්සේලා සා ඇත්තන්ට මේ පිටින් තමයි දන්නා. යත්තම් පරලෝ සපවත් කරගන්න මේ පිට හේතු වාසනා වේවා. විවස්කාර පරිච්ඡේදයේ ස්වාමීන් වහන්සේලාට සිව්පසෙන් උපස්ථාන කරමින් ගිලම්පස පූජාවෙන් උපස්ථාන කරමින් දායකත්වය දරන දිවිච්ච සෑම දිනකටම දෙවියන් දේව කරන ආශිර්වාද දේවා. ඒ වගේම අද පූජාවේ දායකත්වය දරන්නා වූ රහන් මහත්මාණන් ඒ වගේම චිත්තා නෝන දරුවන් සම දිනකටම දෙවියන් දේව කරන ආශිර්වාද දේවා. මුද පෙර මහත්මාණන් නොවන මහත්ය දරුවන් සමස්ත දරාටම දිව්‍යන් දේව කරන ආශිර්වාද ලැබේවා. ඒ වගේම විමල් ගුණරත් මහත්මාණන් දාස් නොවන අතුරු සම දරාටම දිව්‍යන් දේව කරන ආශිර්වාද ලැබේවා. ඒ වගේම විහාරස්ථානයේ කටයුතු සිදු කරන්නට ඉදිරිච්ච ඉලක්ක කටයුතු පිටිබදව සිදු කරන්න ඉදිරි වසත් මහත්මාණන් නොවන මහත්ය දරුවන් සම දිනාටම දොළොක් සූර්ය මහත්මාණන් ඇතුළු දරුවන් හැම දිනාටම පැමිණිච්ච පින්වත් ඔබ සම දිනාටම ඔබගේ දරුවන් ඇතුළු සැමට දිව්‍යන් දේවලට ආශිර්වාද ලැබේවා. පවත්න සිරිම ග්‍රහපලයන් අපල උපද්දන් දුල් වේවා. ස්වාමීන් වහන්සේලාට දිව්‍යන් දේවලට ආශිර්වාද ලැබේවා. ඔබ සිරු දිනාම සිතන පතර ප්‍රාර්ථනා වාචි සිද්ධ වේවා. අවසන වශයෙන් අප සෑම සිරු දිනාමත් අද දවසේ මේ කරගත් උතුම් පුණ්‍ය ශක්තියගේ බලයෙන් දර්ශනීය මණ්ඩපයන් ඉදිකරන්න විහාරස්ථානයේ ඒ වගේම විවිධ විදියේ සායනාලය කරන්න විවිධාකාරව උපකාර කරමින් දායකත්වයෙන් දරන්නා වූ සම දිනාටවත් කෙලවර ජාත්‍ය ආදී සසර දුකින් අත් මිදී ලබන්නා වූ අත්‍යතුන් අමාමහ නිවන් සම්පත්තියෙන් සැනසෙන්න මේ පිප්පෙත් අප සෑම දිනාටම හේතු වේවා. උපනිශ්‍රේවිත්වා නමුදයි සාදු සාදු ආකාසට්ටා ච කුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිතා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච කුම්මට්ටා දේවානාගා මහින්දිකා
පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති ධර්ම ශ්‍රවණේ කීලින් ලබාගත්තා වූ පින් පින්වන්ත බබ සෑම සුළු දිනාටමද දායකත්වයෙන් දරන්නා වූ සෑම දිනාටමද මේ පින් හේතු වේවා වාසනාව වේවා ආයසිත සාදර සිතින් පින් අනුමෝදන් විය යුතුය. තම දිනාවෙත අභිවාදන සීලස නිච්ඡං මන්දාපචාය නොජත්තා රෝධම්මා වක්ඛන්ති ආයු වන්නෝ සුඛම්බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සංග සම්පත්‍ති වේච්ච අතෝ නිබ්බාන සම්පත්‍ති විනාතේ සමිජ්ජතු.